මෙරටේ පාලකයෝ සහ මේ මිල අඩු කරන විශේෂ මුදල් අමාත්‍යාංශය, ආර්ථික කමිටු, ජීවන වියදම් කමිටු, වෙළඳ අමාත්‍යාංශය මේ කවුරු තවදාන ලක් කරන්නේද ප්‍රශ්නයක් තිබෙනවා. ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී 2022 5134 තිබ ගෑස් එක තමයි 3790 දක්වා ඊයේ අඩු වුණේ. එතකොට මේ වෙනකොට 1385 ගෑස් මිල අඩු වෙලා තිබෙනවා 5174 ඉඳලා මේ දක්වායි. එතකොට 5000 ගානදි රුපියල් 1000 1500 දක්වා වැඩි වුණු කොත්තුව, ෆයිඩ් රයිස් එක, කෑම එක, පාන් භාගයේ පරිප්පු මේ සියල්ල මිල අඩු වීමක් සිදු වුණේ නැහැ. ප්ලේන්ටි පමා එන්නේ වැඩි වුණා රුපියල් 50 60 ප්ලේන්ටි. එතකොට මේ 1385 අඩු වෙච්ච එක වාසිය කිසිම ලෙසින්වත් ආපනශාලා ලබා දෙන්නේ නැද්ද? එහෙම ලබා දෙන ආපනශාලා ගොඩක් තිබෙනවා. රුපියල් 30 ප්ලේන්ටි දෙන තැන් තියෙනවා. පාන් භාගයේ පරිප්පු එක රුපියල් 100 දෙන තැන් තියෙනවා. ඒ වගේ හනදෙන් තැන් තියෙනවා. හැබැයි සමස්තයක් තියෙන්නේ මේ සහනය දෙන්නේ නැතුව ආණ්ඩුවට මේක වාසි යාවේ කියන දුෂ්ට චේතනාවෙන් පාරිභෝගිකයා හුරන් කරන සමහර හෝටල් ලිමිය. ඒ නිසා අපි අහන්නේ රුපියල් 460 ඉඳලා අද වෙනකොට ඉන්ධන වලින් රුපියල් 143ක් අඩුවලා තිබෙනවා ලීටරයකින්. එතකොට රුපියල් 15 එක දිනවල තමයි දැන් 143ක් වැඩිලා තියෙන්නේ. එතකොට රුපියල් 460 ඉන්ධන තියෙනකොට වැඩි වෙච්ච බස් ගාස්තු, ප්‍රවාහන ගාස්තු, සියුලුම් ගාස්තු වල 45ක අඩුවීමක් කියලා නැහැ ලීටරයකින් 143ක් අඩුවලා තියෙද්දි. එතකොට භූමි තෙල් වලින් අඩුවලා තියෙන රුපියල් 150ක්. එතකොට භූමි තෙල් ලීටරයක රුපියල් 300 ගාන තිබිද්දි දැන් 200 ගානට අඩු වෙනකොට එතකොට මාළු අස්වැන්න ඉඳලා මේ සියල්ල අඩු වෙනවා. විශේෂයෙන් බස් ගාස්තු. බස් වලට වැඩිපුර ගන්නේ භූමිතේ. එතකොට ඩීසල් මිල අඩු වෙලා තිබෙනවා 143 කින් ලීටරයකින් 460 ඉඳලා මේ දක්වා. එතකොට භූමිතේ අඩු වෙලා තිබෙනවා රුපියල් 150යි. එතකොට මේ සහන දෙකම ඊළ තියෙන බස් හිමියන්ට. එතකොට අයි බස් ගාස්තු අඩු කරන්නේ නැත්තේ. තවම අවගාතු රුපියල් 38යි. එතකොට පහු කාලේ කොරෝනා කාලේ ආසනගත මගින් ගිරිනේකොට 112 ඉඳ 20 ගන්න වැඩි කරලා බස් ගාස්තු. එතකොට ඇයි ඒක දැන් අඩු කරේ නැත්තේ? එතකොට මේ වලට ආහාර වල මිල ගන්න 75%ක් අඩු කරන් සූදානම් නැත්තම් අපි සෙනසුරාදා මේ ආහාර හදලා පෙන්නන යන වීදම කීයද කියන එක. රුපියල් 200 බජට් බත්යක් අපි හඳුන් දෙනවා. කෑම එකක්. ඕන කෙනෙකුට ආහාර ගන්න පුළුවන් රුපියල් 200යි. පරාට යන මිල, බිත්තර රොටි යන මිල කීයද කියන එක. කොත්තුවර ෆයිඩ් රයිස් යන වියදම කීයද කියන එක අපි පෙන්නනවා. මොකද ආණ්ඩුවට මේ වැඩේ කරන්න බැරි නම්, වෙළඳ අමාත්‍යාංශය කරන්න බැරි නම්, දකින මයිකේට වොයිස් කට් දෙන රංජිත් සේමලා අපිට මුදල් නියෝජ්‍ය ඇමතිලට මේ වැඩේ කරන්න බැරි නම්, ඒ වගේ පාරිභෝගික ඇමතිලට කරන්න බැරි නම්, පාරිභෝගික කරන්න බැරි නම්, ගෞරවනීය මාධ්‍යත් එක්ක සිවිල් සමාජ හැටියට පාරිභෝගික වෙනු පිණිස සංවිධාන හැටියට අපි සූදානම් සෙනසුරාදා ආහාර වල මිල ගණන් පෙන්නන්න යන වියදම අන්න ඒකට 130ක් ලාභයකට ගොල්ල අන්න ඒක තමයි වෙළඳ පොලේ මිල. ඒ අනුව පාරිභෝගික දැනුවත් කරනවා. මෙන්න මේක තමයි මිල. මේ ගන්නට තියෙන ඒවා ගන්න නැතිව වර්ජින කරන්න කියන එක අපිට එළියේ සිවිල් සමාජය තමයි කරන්නේ. මොකද මේකට වගකීම්තු ආංශ සම්පූර්ණ නිදි ගිරා වැටෙන උන් අනිවාර්යෙන් මේ කළුකට කාර්යතුක ඩීල් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ අඩු වෙන සහනය ඍජුවම ජනතාව ලබා නොදෙන්නේ. අයියත් තියලා දැන් බලන්න ගෑස 1385 කඩුණා නම් රුපියල් 1000 ක කොත්තු අනිවාර්ය රුපියල් 700 කට අඩු වෙන්න ඕනේ. ප්ලේන්ටි අඩු වෙන්න ඕනේ. මේ 150 150 කියන හැමෝම කරා අපි මාලිමා කතන්දර නෙමෙයි. මේ අඩු වෙලා තියෙන මිල ගණන් බලන්න ඕන සමස්තය කෙරේ. 5000 ගානට වැඩි වෙනකොට වැඩි වුණා කෑම ටික. ඒක 400 ගානට වැඩි වෙනකොට ප්‍රාණ ඝාත වෙනවා. ඒතකොට දැන් අඩු වෙලා තියෙනවනේ අඩු කරන්නේ නැත්තේ. පැහැදිලි ලෙසම පෙට්‍රල් වලින් රුපියල් 115ක් මිලක් අඩු වෙලා තියෙනවා. අද ත්‍රිවිල් වල මීටරේ රුපියල් 100 තියෙන 100 දකින්න මීටර 100ක් යනකොට 150 පයින්න. කොර මීටර තියෙන්නේ. සමහර මීටර නෑ. සමහර හූරගෙන කනවා. ඒක ත්‍රිවිල් තනිකර මාපියවත් තියෙනවා. සමහර හොඳ ගෞරවනීය තීරෝදද ත්‍රිවිදුරන් ඉන්නවා. ඒ අය නෙමෙයි මේ ත්‍රිවිදුරත නියාමයෙන්ලක් කරන්න ඕන. මීටර අනිවාර්ය කරන මීටරේ හොර මීටර නැද්ද කියලා චෙක් කරන වැඩපිළ හදන්න ඕන. නිශ්චිත ත්‍රිවිල් සංගන්තින පරගානක් එකෙක්ක් තමන්ගේ වෘත්තීය කරුත්‍ය ආරක්ෂා කරගෙන මේ වැඩපිළ කරන්නේ. ඒ නිසා මේ තීරෝදද තාම මගී ප්‍රවණ පිළි අරගන්නේ නැහැ. පෙට්‍රල් මිල රුපියල් 400 ගානට ගිහින් දැන් 115ක මිලක් අඩු වෙලා තියෙනවනේ. ඒ 115 සාහනේවත් දෙන්නේ නැද්ද මේගොල්ලෝ අඩු ගානේ?